അതെ. අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා ඔලි උසස් පෙළට අදාළ පාඩම් කොටස් කීපයක්. ඉන් ප්‍රධාන එකක් තමයි ලංකා ඉතිහාසය අදාළ කොටස් ටික. පුතේ මම වෙනවා මයික් එක ගිහුවේ නැහැ. මේකෙම සාකච්ඡා කරමු. අය හයි කර කර ඉඳලිව ටිකක් වෙලා යනවා. ඒකත් එක්ක එතකොට අපි අද සාකච්ඡා කරන්නේ ඔයාලගේ ලංකා ඉතිහාසයට අදාළ ප්‍රධාන කොටස් කීපයක්. අපි මේකට සාකච්ඡා කරලා ඉවරයි පාඩම් කොට අදාළ දේවල්. හැබැයි මට හිතුවා සමහර ප්‍රශ්න වර්ගයක් පාඩම් කොට මේ පරිභාෂිත එයි කියලා. ඒක නිසා අපි ඒකේ කොටස් කීපයක් මම සාකච්ඡා කරන්න යන්න නැහැ. ලොකුවට මම උත්තර දීලා තියෙනවා සහ ඔයාලට පාඩම් වල නෝට් තියෙනවා. අපි ඔන්ලයින් ක්ලාස් එකේ නෝට් ටික තියෙනවා. ඒක බලලා ලියන්න පුළුවන්. හරිද? නමුත් මම ඔයාලට ටයිප් කරලා වෙනම ප්‍රධාන කොටස් ටිකක් දානවා ඔයාලගේ WhatsApp group වලට. ඒක කියව ගන්න. ඒක ගොඩක් වටිනවා. හරි. පුතේ කවුරු හරි දාන්න මට මැසේජ් එකක්. මේ කොටස් ටික අමාරුයිද කියලා. ඔන්න අහගන්න ප්‍රශ්නය. මම අහන්නවා මෙව එක්සෑම් එකට එනවද? එන්නේ නැද්ද? අනිවාර්යෙන් එයිද? ඔව මෙව අහන්න එපා. ඔයාලා මේ වැඩේ කරගන්න. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැඩගැසීමට බාහිර භූගෝලීය පිහිටීම කොතෙක් දුරට ඉවහල් වේද? ඒ පිළිබඳව පහත ඇති ශීර්ෂයක් තේ විමසන්න. ඉන්දියාවට ආසන්න පිහිටීම, ඉන්දියාවෙන් වෙන පිහිටීම සහ පෙර අපර දෙදිට මුහුදු මාර්ගයේ කේන්ද්‍රගත පිහිටීම. මේ ප්‍රශ්න අමාරු කවුරු හරි ඉන්නද පුතේ? මේ ප්‍රශ්නේ අමාරු කවුරු හරි ඉන්නවද? නෑ. නැති බබා එපෙණි කියන්නේ. නෑ. නමුත් මම එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් මේ කරන විදිය. මගේ චූටි පුතේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැඩගැසීමට මෙරට බාහිර භූගෝලීය පිහිටීම බලපාපු විදිය. හරි පුතේ, ආ නෝට් එකක් දාන මේක අදාළව. ප්‍රශ්න දැම්මා, ඊට දා නෝට් එක අපි දානවා. හරිද? ඒකින්ද එකට පය වෙන්න පා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැඩගැසීමට මෙරට බාහිර භූගෝලීය පිහිටීම කොතෙක් දුරට ඉවහල් වේද? ඒක ලියන්න තියෙන්නේ ඉන්දියාවට ආසන්න පිහිටීම, ඉන්දියාවෙන් වෙන්න පිහිටීම සහ පෙර අපර දෙදිග මුහුදු වෙළඳ මාර්ගයේ කේන්ද්‍රගත පිහිටීම. හරිද? මේකට අදාළ නෝට් එකක් මම වෙනම හරි ගස්සලා දානවා ඔයාලට. ඒ දැම්මත් මතක තියාගන්න. උත්තර ලියන්න මේ කොටස් ටික මතක තියාගන්න. මොකද්ද? එකක් තමයි මේ භූගෝලීය පිහිටිය පිළිබඳව ලියනකොට ඊට අදාළ සිටියම මතක තියෙන්න ඕනේ. නේද? ඉන්දියාව ඇඳලා ඉන්දියාව සහ ලංකාව එහෙම නිර්මාණය කරලා ඔහම ඉල්වස්සේ ඉන්දර ආසන්න පිළිදීම, ඉන්දිය වෙන්න පිළිදීම, පෙර අපර දෙදිග මුහුදු මාර්ගයේ කේන්ද්‍රගත පිහිටීම කියනක වෙනම ලකුණු කරන්න ඕන. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට අනිවාර්යයෙන්ම සිටියමක් ඇඳිය යුතුයි. අනිත් එක තමයි ඉන්දියාවට ආසන්න පිහිටීම කියන ඡේදය ලියද්දී ඒකෙන් අපි ආරම්භ කරන්නේ. හැබැයි ඊට කලින් ලියවෙන්න ඕන අක්ෂාංශ
देशाश पीहिटीम टिक उत्तर अक्षांश कोहमद नगर देशाश कोहमद पीहिटीम एक लिए बिन्नो नी दस इंडिया सा लंका वातर दुरस्त बावे कोच्चन दिक लिया नो ना किलोमीटर तीस दिक के लिया नो नी दस लंका भूगोल पीहिटीम तरमा दोड़ हादुर ना नो ना ये हादुर ना इवर ना तमाई मैं मैप पे का दान नी मैं मैप पे का दान मर पास तमाई दे मे का पटांग दान नो इंडिया वसा लंका वातर इतिहासा न बावे निसा इंडिया वे देशपालन आर्थिक सामाजिक लक्षण लंका इन नगाता ये वाके बतावे लंका वे पहले से देशपालन बल पे इंडिया टाव लंका से बीच आर्थिक बल पे इंडिया टक गया मैं देवाल लिए बिन्नो रहे मैं कर लिए न पट्टे परिस्से में लिया न हर द मैं वो के यहाँ पर तुरुतुरु दिए न पुलवा यहाँ पर तुरुतुरु दिए न पुलवा ए इंदा ए देखो बैलेंस के लिया न इंडिया वे आया लंका वाक्रमण एक ना लंका वे जरूरत इंडिया वाक्रमण एक ना हर इधर मैं इंडिया वसा लंका वसा आसन बावे निसा दिपेत्र बल पैमेल भी पुरा ए देखा अनिवार ए वो लिया नो अनिवार है हर मेकेदित एक लिए भी है युद्ध इन बात से इंडिया वे बिन्न पीटी वगैरह लिया दी हर उधर मतलब क्या करना इंडिया में वेन्ना पीटी में क्या लिया दी मम्मी के नोट मम्मी के उत्तर है गिर सती एक बार में क्लास की वरना सती दूना दुखों से पटा पटा कहती है ता खुद ने क्लास से क्या मना एक ही पटा पटा कहे दूना ओ हर ए नोट के बुते ए नोट ए उत्तर है ग्रुप पर दान रहा लगे यालु अंगे ये मने इतना मटे वन मांगे कहरिकस्सा सर वेद अवस्थ के सतुरेन्द्र मंगोट सतुरेन्द्र इंडिया लंका वे आसन भावे मलिया कहता इंडिया सा लंका वे वेन्वीम मैं वेन्वीम के लिए ना एक पिलीवल कट लिया हेतु इंडिया वसा लंका अत्र वेन्वीम निसा इंडिया वे लबुन बहुदेवल अपट अनन्य विद्यकट अपि निर्माणे करगत्ता अपट सुदुसु विद्यकट अपट गेलपेन विद्यकट दैन उदाहरणयक् गत्तोत् एहेम इंडियावट आसन्न पीडमु निसा इंडिया राजकीय नामे आवा नमुत अपि मोकद करे अपि लबिच्च राजकीय नामे हर मैं राजकीय नाम है अपने सुदुस्वीति ना भी हटना दागता नहीं इंडिया बावत आवेश अधिराज्य के नाम अभी बावत आकरे नहीं अभी महाराज के नाम बावत आकरा इंडिया बावत आकर वो अभी कहते थे हम अधिराज्य सम्राट एकराट के नाम विनोट अभी बावत आकरा महाराज युवराज राज मैं नाम बावत आकरा एक इंडिया में राजकीय नाम में आवट अपि अपट अनन्य विद्य कट अपि ये देव निर्माण या कर गत्ता हर इधर ये लोग जो सांस्कृति आते हैं भाई इंडिया में तिबिच्च बहुविध आगम बली अपे हटे पावतीन में आगम अतुल सफ़ बनाए मगर इंडिया में सहम आगम अक्म आवट अपि बैलंद गत्ते अपट सुदुसु अपट गैलेपेन अपट मैचर अपट दयन आगम कीप्य अपितराए ऐंदा अपट स्वाधीन ऐतिहासिक तीर्था अपट ओन दे मैं लबिचे देवल अपट ओन भी देता है ठेके कस्ट करना मुकद अप इंडिया आवे मेन मिच्च पिरसाक हर एक निशा मतलब कि त्याग करना मैं इंडिया आवे वेन भी मखेल कर तहे दिल्ली वर पीली बोल कटल लिया ना हर ये वक्त बताइए पहले अपर दिदी का मुहूर्त बेल दबार गे केंद्र का तो पीटीएम मैं कल ये ना पटा थे हमारे पहला अपर दिदी का मुहूर्त बेल दबार गे केंद्र का तो पीटीएम के लिए लिया ना पटा वाला लिया ना ओनी प्रधान वशी इंडिया वट एक का गणतन क्रीम के टा वड़ा मध्य आसिया यूरोपीय राठवाल अपने दिक आसिया में वगैरह राठवाल लेकर अभी वाणिज्य में गणतन सिद्ध कला उदाहरण ने अपे रट्टा व काम बोच वो ऐ अपि इंडिया सागरे केंद्र का तबे चुवेल ना मध्य स्थान या वो वट्टे के शिलालिपि स्थान का कबूचा महा पुगिया केला इट अमतर तवत मिलन समागम मावा नाना देशी वीर बलांजियर
ඓනූරුවර් පර්සියානුව ඊට අමතරව චීන පුද්ගලයෝ චීන වෙළඳුන් ලංකාවට ආවා ඔයාලට මතකයි නෙස්ටෝරියානු නිකායට අයත් චීන පෘතුගීසි පුද්ගලයෝ අනුරාධපුර යුගයේ පවා හිටියා ඊට පස්සේ අරාබි පුද්ගලයෝ හිටියා ලංකාවට වාණිජ කරන්න ඇවිල්ලා ග්‍රීක කට්ටිය හිටියා රෝම කට්ටිය හිටියා එතකොට लंका हरी 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 मधुरी मधुरी प्रश्न ध्यान महावंश महाविहार वंश कथा मैं प्रश्न पड़ा लिया करना को प्रश्न पड़ा लिया करना महावंश महाविहारे वंश कथा की विमसन्न ओक रोम इलाकन एक रोम इलाकन देख लिया करना और नैतवता के प्रश्न के नवा प्रधान प्रश्न के रोमिला कन एक महावंश
महाविहारे वंश कथाव के विमसन्न रोमिलक्कन देख महावंशे दुर्वलता सह अदुपादु पहेदली करान्न महावंशे दुर्वलता सह अदुपादु पहेदली करान्न इलाते महावंशे तुरुतुरु पुराविद्या मूलाश्रमगिन තහවුරුවන ආකාරය පැහැදිලි කරන්න. ෆෝමියුලා කන්තුන මහාවංශයේ තොරතුරු පුරාවිද්‍යා මූලාශ්‍රමගින් තහවුරුවන ආකාරය පැහැදිලි කරන්න. ඊළඟට පුරාවිද්‍යා මූලාශ්‍ර වල වැදගත්කම हाँ काशी वाले वैद्य का खमर पहेदली कराना है काशी वाले वैद्य का खमर पहेदली कराना है काशी वाले वैद्य का खमर पहेदली कराना है हर दिन මේක පළවෙනි ප්‍රශ්න බලා ගන්න මහා වංශය මහා විහාරයේ වංශ කතාව කි අහන්නකො පුතා මේකෙන් අහන්න වෙන මොකක්වත් නෙවෙයි අපි මහා විහාරයේ වංශ කතාව කියලා හඳුන්වන්නේ දැන් ලංකාවේ විහාර පදනම් වෙච්ච වංශ කතා දෙකයි එකක් උත්තර විහාර අට කතාව අනිත් එක महावंशे अभय विहारे मूल निर्माण बिना उत्तर विहार कथाव महाविहार पदना बिना निर्माण महाविहार पदना वेच वंश कथाव महावंशे यदोट महावंशे कियाने महाविहारे अनुबद्धवल्ली पोता ओ एक हरे ඒ කතාව සර්වසාධාරණයි මොකද මහාවංශය තුල සෑම විටකදීම බැඩිතරක් දීලා තිබ්බේ මහා විහාරයට පක්ෂපාතීව අනුග්‍රහය දක්වපු රජුරු පිළිබඳ විස්තර කිරීමට සඳහා දැන් උදාහරණයක් ගත්තොත් වලගම්බා ගැන අඩුවේ සඳහන් වෙන්න හේතුව ඔහු අභයගිරි විහාර පාර්ශ්ව පුද්ගලයෙක් නමුත් ඔහු දේශපාලකකදී ප්‍රබලයි නමුත් ඔහු අභයගිරි විහාර පාර්ශ්ව නිසා වලගම්බා රජුට වැඩිපුරක් දෙන්නේ නැහැ महाविहारे उदाहरण වැඩිපුරම ආගමික සිද්ධීන් තියෙන්නේ මහා විහාරය හා සම්බන්ධව. වැඩිපුර රජුරු පිළිබඳ සඳහන් කරන්නේ මහා විහාරයට අනුබද්ධව සේවය කරපු රජුරුන්ට. ඒ වගේම තමයි වැඩිපුරක්ම මේ මහා වංශයේ සඳහන් වෙලා තියෙන්නේ මහා විහාරයට අනුබද්ධ පිහිටි වෙහෙර විහාරයන් පිළිබඳවම පමණයි. ඒකින්ද මහා වංශය කියන්නේ महाविहारे पिलिबंद लीविच्च वर्ष कथावा हर हबै मैं प्रश्नय अनुमान प्रश्न पत्रे दाला दिब्बट मन लोकोट में क्या करना है मगे अनुमान प्रश्न पत्रे अनुमान मोय खतमाय मन खाली कथा करे इलात महावर्ष दुर्वलता हा अनुपाडू मेक लेसी महावर्ष दुर्वलता अभी दानना हुचि अरुचिकत्वय पालके मम मैं हमे क्रम नोट एकक दान वालट මම්මි කරන්න පුඩි පැහැදිලි කිරීමක් සහ දැනට උත්තර ගොනු කරගන්න අවශ්‍ය පසුබිමක් හදාගන්න විතරයි මම මෙහෙට උත්තර දානවා හරිද මේ සතිය ඇතුළත මම උත්තර ටික දානවා හැබැයි
ඊට කලින් ඔයාලා මේ ප්‍රශ්න ටික දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්න ටික කියවා තියා ගන්න ඕනේ සහ මේ ප්‍රශ්න ටිකට චුට්ට චුට්ට හරි තොරතුරු ටික සම්පාදනය කර ගන්න ඕනේ ඔපොට පාඩම් කර ගන්න ඕනේ ඒක නිසා හරි මහා වර්ෂ දුර්ව සහ අඩුපාඩු අපි දන්නා කතුවරයාගේ රුචි අරුචිකත්වය බෞද්ධාගමන පමණක් වැඩි අනුග්‍රහය ලබා දීම මේ ඊට පස්සේ මේක භාෂා ප්‍රශ්නයක් තියෙනවා නේද ඒ කියන්නේ සිංහල ග්‍රන්ථවල තියෙන තොරතුරු තමයි පාලි භාෂාව පරිවර්තනය කරන්නේ ඒතර යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් මතකයිනේ පාසල් දීපවාසී උපතිස්ස හාමුදුරු කියපු කතාව මේ වගේ පරිවර්තනයක් කරන්න එපා මොකද සිංහල භාෂාවේ තියෙන සමහරක් නම් පාලියට පරිවර්තනය කරද්දී අර්ථ ශූන්‍ය භාවයක් එන්න පුළුවන් ඒතර වැරදි විකෘති ඉතිහාසයක් ගොඩනගන්න පුළුවන් මේ දේවල් කරන්න එපා කියලා කිව්වා ඒතර මේ වගේ දුර්වලකම් මහා වංශය තුල තිබ්බා භාෂා ප්‍රයෝග හරියට භාවිත කරන්න නැහැ එවන් තමයි පෙළක් කරුණ වලට අර්ථ සපයන්නේ නැහැ ඒ වගේම තමයි සමාන කරුණු අමතක කරලා ලියලා තියෙනවා මගේ හැරලා ලියලා තියෙනවා සමාන පුද්ගල පිළිබඳව අඩුවේ සඳහන් කරලා තියෙනවා ආත්ම වර්ණනාවේ යොදවලා තියෙනවා මෙවුවත් එක්ක මහාවංශ දුර්වල වෙනවා ඊළඟට මහාවංශ තොරතුරු පුරාවිද්‍යා මූලාශ්‍රමගින් තහවුරු වන ආකාරය දැන් මහාවංශයේ පළක් තොරතුරු මහාවංශයේ තියෙන දේවල් පුරාවිද්‍යා මූලාශ්‍රමගින් තහවුරු වෙනවානේ මේ බිදු හාමුදුර ලංකාවේ වැඩම කිරීම ගැන අම්පාර රජකල තැන්න ශිලා ලිපි සඳහන් කරනවා නේද ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ඔය මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සංඝමිත්තා මිහිඳු වහන්සේගේ පරිනිර්වාණය මේ වගේ දේවල් පුරාවිද්‍යාත්මකව තහවුරුලා තියෙන කිසි භූමංගන චිත්තශාලා කියන ස්ථානවලදී ඒ වගේ තමයි දුදුකැමු රජු නිර්මාණය කරපු රුවන්වැලි මහසෑය පිළිබඳ තහවුරු වෙලා තියෙනවා ඒවා මහාවංශය තියෙනා වගේම පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා එතකොට මේ දේවල් ලියවිය යුතුයි विदेश उच्चावचने විදේශ සම්බන්ධතාවලින් නිර්මාණය වෙච්ච විවාහ සම්බන්ධතා විදේශ වෙළඳ සමාගම් විවිධ බදු වර්ග කුෂිකාර්මික ක්‍රමවේද තාක්ෂණික ක්‍රමවේද අන්‍යෝන්‍ය පුද්ගල බද්ධ සම්බන්ධතා යම් යම් පෙළපත් පිළිබඳව රාජ්‍ය උරුමයක් ඇති නිලධාරීන් පිළිබඳව පෙළක් දවල වංශ කතාවල නැහැ ඒවා ලබා ගන්න පුළුවන් ඒවා තමයි වංශ කතාවල සඳහන් වෙන සමහර බොරුතරතුරු සාවද්ද තුරුතු නිවරද්ද කර ගන්න පුළුවන් මේ පුරා විද්‍යා මූලාශ්‍රමකේ මේ තුරුතුළු ලියවිය යුතුයි හරි ඊළඟට ආගන්න මගේ චූටි පුතේ ඊළඟ ප්‍රශ්නය මෙන්න මේක බලන්න ලියා ගන්න නිශ්ශංක මල්ල රජුගේ अभियोग विमर्शने निशाक मल्ल राजुगे अभियोग विमर्शने ඔය ප්‍රශ්න අමාරු කට්ටි ඉන්නවද මම ඔය ටියුට් එකකුත් දීලා තියෙනවා නැහැ
चैट बॉक्स से दान बलान में हर मंचुता के कन किया ना मगे छोटे पुते निशांक माल लगे ना लिए ना कुत्ते एक बार तो होम बनाना होगा पटांगन ने पा हर खता करने और रजनाट देशपाल ने सांस्ता वो तुले काली ने देशपाल ने परिपाल ने व्यू है ये नष्ट करवा काले अक्ष धर्मित प्रवृत्तिच सांप्रदायिक गतानुगतिक पाल लक्ष्मे पवत्तार गिया एक विमान्दिकता सा मंदिकता आकार है समारा का विदेश परिपाल क्रम में लंका टेंड करता अन्य है वहाँ पे कवस्ता वत्ता भाई निशंक मल्ल दवस पार्वती महादेवी श्री जयगोपाल के पुत्र यावन निशंक मल्ल क्रिस्तवा शिद्दास एकस्यासु हते राज्य त्रिपात्र न वसन नामिया खर्च करना पुत्र गया इधर वो टेंड में शब्दियों के लिया न पुरवा राज्य त्रिपात्र राज्य में तहवर करके नहीं मैं अभियोगे बौद्ध को भी मैं अभियोगे तो वो लिया नोने हर एक बात से वाला काम इलाज पास लिया करना वाला काम बार राज्य के वाला काम बार राज्य के देशपाल नहा अनेकुत कार संसिद्धि विमसन्न एकत प्रश्नयक मेहवालत है इला प्रश्न लिया करना मैं बी को ना सदाल को रास्ते गए राजा ने शिष्टाचार ये बिंदरा टीम पीली बंद हुए राजा ने शिष्टाचार ये बिंदरा टीम पीली बंद हुए अनुराधपुर ऐसा पोलोन्ना रो पदनाम भी मीन पहली कराना इलाटर හයවන පරාක්‍රම බව යටතේ කෝට්ටේ දේශපාලනය ඕක මාරු කෙනෙක් ඉන්නවද හයවන පරාක්‍රම බව යටතේ කෝට්ටේ දේශපාලනය කියන කොටස නෑ आगन को उते मेरे लिया दी मेरे लिया नॉले हाय वाला पराक्रम बाहु पीलीपांडो लिया ना कुटर මුලින්ම ලියවෙන්නේ ගම්පල යුගයේ ගැන ගම්පල යුගයේ 1411 ආව චීන ආක්‍රමණය නිසා විශේෂයෙන් යුන්ලෝ අධිරාජ්‍යයේ සම්පතිය උන
चेनहों के आक्रमण निसार अलकेश्वर फिलपत चीने अल्लांगिया ये अल्लांगिया अतर हितिया पुद पुद्गले ये तमा हायर पराक्रमाओं के प्रियावन जय महा लैन नमुत हायर पराक्रमाओं सा सुनेत्रा देवी होगे माव अल्लाह यंद बेरेना ऐसा हाइर पराक्रम बाउसा सुनेत्रा देवी केलिम में फैल ले रहा आरक्षा कार्य में विदा तो पील बनता ऐही इंतजामाई और राज्य त्रपत्ते ने इद्दा साल से दोला है राईगमर इन बात से इद्दा साल से दोला है राईगमर राज्य का इद्दा साल से पहले राहु को कोर्टे के लिए मीठे खाली බලකොටුවක් නිශ්ශංක අලග කෝනාර නිර්මාණය කරන බලකොටුවක් ඒක රාජධානියක් බවට පත් කරගන්නේ හයිර පරාක්‍රම බාහු ඔහු දෙල්ලන අභියෝග කීපයක් වන්නි පාලකයන්ගේ බලපෑම යාපනයේ ආර්ය චක්‍රවර්තීන්ගේ බලපෑම සහ කන්ද උඩරට ජෝතිය හෙවත් सो जात के बल फैम मत कहीं ने सबमल कुमार है यहाँ पर ऐसे अवनवा ये अवनात्र वाले वन्नीपाल का अवनात्र कर गाना हो तुल्लूर मालल द्रविड़ की न सेना वक अरगना यहाँ पर नहीं देखो खानपुर सूर्य सिंह के अरियर वगातने करना हो इधर सबमल कुमार है या पीलीपंत सैली ने सदाहगे ना हो नीलत तुरंगट नेगेटि� बल फिर से सहाया पा पटुंगे ना बल से अनेक सबू कुमोरु बेटा इतना मेज़ दे वाली आना पड़ूगा इतना कांड उठाते ज्योति स्तारंगे प्रश्न लिया ना पड़ूगा इन पासे उठ लिया उपर लिया ना पड़ूगा दक्षिण इंडिया में विजय नगर अजराजीर पहाड़ दीप गया इन पासे उपर लिया ना पड़ूगा अधिराम පතුලට පහර දීම පිළිබඳව තව ලියන්න පුළුවන් මලය රායර්ගේ නැව් සොරකම් කිරීමට විරුද්ධව පහර දීම හයිර පරාක්‍රමාවගේ නැවක් සොරකම් කරනවා රාය මලවලාර් එමත මලය රායර් කියන පුද්ගලයා ඔහුට පහර දෙනවා අධිවිරාම පතුලට පහර දෙනවා දකුණු ඉන්දියා විජයනගර අධිරාජ්‍යට පහර දීලා රජරට වාරි කර්මාන්තය හා ආර්ථිකත්වය රජරට වාරි කර්මාන්තය සහ ආර්ථිකත්වය හරිද හා ඊටස b කොටසට අදාළ කොටස් ටික ලියා ගන්න b රේ c c c කොටසට මම මේ හැම එකකටම නෝට් දානවා පුතා ලන්දේසි मम्मी ऑनलाइन क्लास के खरा लंदेसी मुहुदुबर प्रदेश वाले किन किया पालन काले तुल
प्रवृत्ति विशेष लक्षण प्रवृत्ति विशेष लक्षण पहाते ऐसे शीर्ष अगते पहली कराना लिया कर पल्लेट पल्लेट है खंड उड़ाट पाल के आप समग्र फैक्टर संबंधता खंड उड़ाट पाल के आप समग्र फैक्टर संबंधता मुहूर्त पर प्रदेश का परिपालन है इलाके आगमिक प्रतिपत्ति उत्तर प्रदेश खाले पीली बंदर पाते ऐसी आश्चर्य विमर्शने कराने खंडा उड़ाट पाल के समग्र पैतू समझता मुहूर्त बड़े प्रदेश लो परिपालने आगमिक प्रतिपत्ति इलाके इद्दास नवसी हत्ते अति आंधुकर प्रतिशास करने विशेष लक्षण पहेदिली कोट इद्दास नमस्य हत्या दिके आंध्र प्रतिशास करने समग्र संसाधन खराब दहनावन सीमसे आगमिक पुनर्जीवने पिलिबंद विमसान इला प्रश्न ब्रिटानियन यातते इला प्रश्न लिया करने ब्रिटानियन यातते ऐसी को
කන්ද උඩරට ආක්‍රමණ හා ආර්ථික සංස්කෘතික සේවාවන් පැහැදිලි කරන්න ආර්ථික සංස්කෘතික සේවාවන් පැහැදිලි කරන්න ඊළඟට දෙවන රාජසිංහ හෝ ඊළඟට දෙවන රාජසිංහ හෝ දෙවන රාජසිංහ හෝ පළමුවන විමල් ධර්ම සූර්ය පිළිබඳ පැහැදිලි කරන්න මේ පාරපතේ ප්‍රශ්න පත්‍ර දෙකටම දාලා තියෙන එක නේ අනුමාන ප්‍රශ්න පත්‍ර දෙකටම දාලා තියෙන එකක් තිය සෝල්වරි ඊළා ප්‍රශ්නය සෝල්වරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව පැහැදිලි කරන්න සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව පැහැදිලි කරන්න ඊළඟට පෘතුගීසීන් යටතේ පෘතුගීසීන් යටතේ ආගමික ආර්ථික හා පරිපාලන අංශ පිළිබඳ විමසන්න හරි ඔය තමයි පුතේ ලංකා ඉතිහාසයට අදාළ ප්‍රධාන අනුමාන ප්‍රශ්න ටික. ඔව හොඳට බලා ගන්න. හරිද? මම මේකේ මේ ප්‍රශ්න පත්‍රයේ ටයිප් කරපු එක ඔල ගෲප් වලට දානවා. ඒ දානකොට උත්තර පත්‍රයකුත් දානවා. හරිද? හැබැයි ඊට කලින් මම දැන් ප්‍රශ්න ටික දුන්නා නේද? හරිද? තව ප්‍රශ්න තියෙන ප්‍රශ්න හතරක් විතර. ඒව අදාළ නැහැ. හරි. ඔය ටික හොඳට පාඩම් කරගන්න. ඕර නෝට් තියනවා. හරි. ඕව පාඩම් කරගන්න. මේ දවස් ටික. ඒ වගේම තමයි ඔන් ලංකා සිතියා කොටස විභාගෙ හෙට කියලා මම කරනවා නැවත වතාවක්. ඉන්දියා කොටස ටික නැවත වතාවක් කරනවා. යුරෝප කොටස ටික නැවත වතාවක් කරනවා සිතියන් ටික. හරිද? සතර ප්‍රශ්න පත්‍රේ හරි ඔන්න සිතියන් ටික අදාළ කොටස් ටික මම කරව විභාගෙ හෙට කියලා දවස් දෙකකට කලින් මම කරනවා. ඊළඟට ඊළඟ ප්‍රශ්නය කෙටි ප්‍රශ්න පත්‍ර පාඩම් දියදලා කෙටි ප්‍රශ්න පොත් ලොකු පොත් වර්ගයක් ඒ කෙටි ප්‍රශ්න පොත් ඔයාලා කරන්න කරනකොට අමාරු ප්‍රශ්න තියෙනවානේ ඒව වෙන් කරගන්න වෙන් කරන කොලේක ලියාගන්න මේක තේරෙන්නේ නැ මේක තේරෙන්නේ නැ ඒකට මට කෝල් එකක් දීලා ප්‍රශ්නට උත්තරය අහගන්න ඒ උනාද මට කෝල් එකක් දීලා ප්‍රශ්නට උත්තරය අහගන්න එතකොට ඔයාලට एक ऐसे निराकरण करते हैं कि हरे ऐना ओए कोटस्टी के साथ अच्छा ओए कोटस्टी को उधर पारंग कराने अभी इंडिया सा यूरोपा वर्ट अदाल अनुमान प्रश्न पत्रे में युद्धा अभी लगा देना वा उदय अटटर तेरे माधे उदय एक ऐसे में उदय अटटर अभी ऑनलाइन क्लास का दाना वा हर ऑनलाइन क्लास के दी यूरोपा सा इंडिया वर्ट अदाल अनुमान प्रश्न पत्रे दाना वा हर साथ अच्छा करना मेरे वगे में ප්‍රශ්න ටික දීලා උත්තර අපි දීලා තියෙන්නේ. ඔයාට ප්‍රශ්න දුන්නාට පස්සේ ලියාගන්න බැරි කමක් නැහැනේ. අර මේක සාකච්ඡා කරන්න තහනම්. හරිද? උදාරට ඇහෙනවද?
सिग्नल लैग भी बापू ना है यूरोप सह इंडिया साक्षा करोहर इतिहास गोलगदील मे प्रश्न विशदगा चोटपुते हर पाड़ी ඕනම ඉතිහාස ප්‍රශ්න තිබ්බොත් විසඳලා දෙන්නම් කෝල් එකෙන් මේ ප්‍රශ්න ටික විතරක් පාඩම් කරන්න. කවුරු මොනවා කිව්වත් ඔය ප්‍රශ්න ටික විතරක් පාඩම් කරන්න. මම එහෙම කර කියන්නේ නෙවෙයි. මම කතා කරන්න තහනම් මේ කාලය තුල. නමුත් මේ ටික වැඩ කරගන්න. මේ ටික හොඳට කරන්න. එහෙනම් මම පුතේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ආයුබෝවන්.